ஜனதாவுக்கே
රජයේ උමනාවන් යටතේ ශ්‍රී ලංකාවේ හිටපු රජය සහ වර්තමාන රජය මේ වෙන විට චීන වරාය නගර ඉදිකිරීම සඳහා රාජතන්ත්‍රයේ සහයෝගය ලබා දෙමින් තිබෙන වෙලාවක මේ මහා ජනතා බලවේගයේ ගොඩනැගින්නේ. අපි විශේෂයෙන්ම මතක් කරන්න කැමති රටේ පාලකයන්ට ඉතාමත් දැඩි පරිසර විනාශයක් සිදු කරන, ඒ වගේම සංස්කෘතික විනාශයක් සිදු කරන මේ වරාය නගර ඉදිකිරීම කටයුතු වහාම නතර කරන ලෙස, විශේෂයෙන්ම මේ වරාය නගරයේ ඉදිරිමත් එක්කලා චීන ව්‍යාපාරිකයන්ට වැඩි අවස්ථාවක් ලබා දෙමින්, ඒ වගේම ලංකාවේ කලබු පරිසර පද්ධතිය, මුහුදු පරිසර පද්ධතිය, අඩොලාන පරිසර පද්ධතිය, මේ ආදී පරිසර පද්ධතීන් අපේ සම්පත්, අපේ පරිසර පද්ධතීන් විනාශ කරමින් මේ ගොඩනගන්නේ බිමේ මිනිසුන්ට උමනා සංවර්ධනය නෙවෙයි, ඒ වගේම බිමට අවශ්‍ය කරන සංවර්ධනය නෙවෙයි. අපි නැවත නැවත ඉල්ලා සිටින්නේ මහින්ද චින්තනය යටතේ ක්‍රියාත්මක වුණේ චීන චින්තනය නම් යහපාලනය ගෙනෙන්නේ චීනයට නම් අපි අහන්නේ මේ පාලකවරුන්ගෙන් අපේ බිමේ ජනතාවට මොනවද මේ පාලකවරුන් දායාද කරන්නේ. ඒක නිසා අපට අවශ්‍ය කරන්නේ නැහැ කොහෙත්ම මෙවැනි දැවැන්ත මුහුදු අක්කර 575ක් වගේ භූමි විශාල භූමි ප්‍රමාණයක් ගොඩ කරලා හදන මෙවැනි නගර. මෙවැනි නගර තුළින් නිර්මාණය වෙන්නේ අපේ මෞබිමේ ස්වෛරීභාවයට විශාල බරපතල හානියක් වෙනවා. ඒක නිසා හාමුදුරුවන් වහන්සේලා හැටියට පූජක තුමන්න, ඒ වගේම සබදහම් පරිසර අධින මධ්‍යස්ථානයේ, ඒත් එක්කම තවත් බොහෝ බහුජන සංවිධාන එකතු වෙමින් තියෙනවා මේ කාරණාවත් එක්ක. ඒක නිසා අපි දිගින් දිගට බල කරනවා මේ වර්තමාන රජයට වහාම ඔබතුමන්ලා පොරොන්දු වෙච්ච පරිදි ඒ ජනතාවගේ ඉල්ලන මේ හඬට කන් දීලා මේ යුතුකම, මේ පාරිසරික යුතුකම, මේ බිමේ මිනිසු අදවතින් ඉල්ලන යුතුකම, මේ ධීවරයෝ ඉල්ලන මේ යුතුකම යහපාලනයේ නාමයෙන් සිදු කරන්නේ කියලා. Yeah.
ලියන්න ඕන දැන් ඔලට ලියනවා
පරිසර තත්ත්ව වර්තාවක් නැහැ කියලා කියනවා. ඉතින් එහෙම කියලා කියද්දි අපට මොනවද කරන්න කියලා කියන්නේ? හාමුදුරුවරු හැටියට කට වහගෙන දාහනේ වලදලා ඉන්න කියන්නද? වෙන දෙයක් බලාගෙන පාලකවරුන්ගේ උමනාව සිද්ධ කරමින් ඉන්න කියන්නද? නැහැ. එහෙම හැබැයි හදවතකින් ආපු මිනිස්සු කොටසක් ඉන්නේ. මේක නිසා හොම් කන් දෙන්න, මේ වචනේ තේරුම් ගන්න, මේකට හරි උත්තරයක් ගෙනත් දෙන්න මෙතෙන්ට කවුරු හරි එවන්න. අපි කාර්මික ඉල්ලනවා ඔබ හැම දෙනාගෙන්ම. වගකී යුතු නිලධාරින්නේ ඉල්ලනවා. මේකට හොම් කන් දෙන්න. ඒක නිසා මේ ඉල්ලන්නේ සියලුම පරිසර සංවිධාන එකතු වෙලා. දේශපාලන සංවිධාන නෑ මෙතන. එවැගේම මේ ඉල්ලන්නේ දීවරයෝ. එවැගේම ආගමික නායකයෝ. ඒක නිසා ඔබට පැහැදිලිව අවධාරණය කරනවා. මතක් කරනවා කාර්මික ඉල්ලනවා බලහත්කාරයෙන් ඉල්ලන එකක් නෙවෙයි කාර්මික ඉල්ලීමක් පෙන්වා දීමක් මේ හඬ අපි ලියලා ලියලා එහෙම නැත්නම් මේ වෙනුවෙන් ක්‍රියාත්මක කරලා මානව හිමිකම් ගිල්ල කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා බැරි තැන තමයි මේ ඇවිල්ලා තියෙන්නේ ඒක නිසා මේකට ඇහුම්කන් දෙන්න එහෙම ඇහුම්කන් නොදෙන්නේ නම් ඊට පස්සේ මේ දීවර ප්‍රජාව එවැගේම මේ පරිසරවේදීන් මේ නීතිවේදීන් මේට වැඩිය බලාත්මක වන බව හොඳට මතක තියාගත යුතු කාරණාව. ඒක බොහොම කරුණාවෙන් කියන දේ. ඒක නිසා කරුණාවෙන් කියන මේ සවන් දෙන්නට මේ යහපාලනයේ අසමත් නම් ඒ අසමත්භාවයට ඒ අසමත්භාවය තුල අපට පෙනෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මේ මිනිසුන්ගේ විනය උවමනාව සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඒක නිසා බොහොම කරුණාවෙන් නැවත නැවතත් මේ ආයාචනාව කිරීම සිද්ධ කරනවා බලහත්කාරකමක් වශයෙන්. පරිස්කීමක්වත් නෙවෙයි ඉතාමත් කාරුණිකව ඉල්ලන පෙන්වා දෙන කාරණාවක් මේ කාරණාවට ඇහුම් ගන්න දෙන්න හැම දිනාටම දිරුවන් සරණයි.